සම්මා සම්බුදු සරණයි පින්නත් හැම දිනාටම අදත් හැමවම සූදානම් වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්නට අපේ ජීවිතය නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල කුමක්ද කියලා හොයලා බලලා ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන මේ ජීවිතය නිරවුල් කරගන්නටත් සසර ජීවිතය සූපත් කරගන්නටත් වගේම සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයෙන් තමයි අද දවසෙත් හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අලුත් වැඩසටහනක් අලුත් ක්‍රමයක් විතරක් නෙවෙයි අපේ ජීවිතයට කොහොමත් ධර්මානුකූලවම ජීවිත සකස් කරගන්න අලුත් වැඩපිළිවෙලක අලුත් සතියක අලුත් දිනයක්. ඉතින් අද දවස තමයි අපේ උරුමය පිළිබඳව සාකච්ඡා කරන පළවෙනි දවස. එතකොට මොනවද අපේ උරුමය කියලා අපි ඍජුවම මේ මාතෘකාවට එමු. උරුමය කියලා කියන්නේ උත්පත්තියෙන්ම අපිට උරුම වෙලා තියෙන දේවල්. පින්වත්නි මොහොතකට හිතන්න මේ ලෝකයේ ඉන්න මිනිස්සු ගත්තාම හැම කෙනෙක්ම පිළිසිඳ ගන්නේ කර්මානුරූපව ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා කියන කර්මපතයන් වලට අනුව අතීතයේ සංසාරික ජීවිතේ නැත්තම් ආසන්නම භවයේ මරණය සිද්ධ වෙන වෙලාවේ නැති වුණ හැම දෙයක් කෙරෙහිම මේ මරණයත් එක්ක තමන් සකස් කරගෙන තිබ්බ ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි හෝ එළ දෙනක් නම් හරක් පැටියෙක් හරිද ඒ වගේ මොනවා හරි දෙයකට ඇලීමක් තිබුණාද ඒ තිබුණ ඇලීම නැත්තම් තණ්හාව හේතු කොටගෙන ඊළඟ භවයේ සකස් වෙන බව අපි කවුරුත් දන්නවා. ඒ සකස් වෙන භවය නිර්මාණය වෙන්නේ කොයි වගේ භවයක්ද? ඒ කියන්නේ භවය ඊළඟ භවය මේ භවයේ ඉඳන් ඊළඟ භවය ඇති කරවන්න හේතු වෙන තණ්හාව. හැබැයි ඒක කොයි වගේ එකක්ද? ඒක කොයි වගේ එකක්ද කියලා කියන්නේ ඒක මිනිසෙක්ද, දෙවියෙක්ද? නැත්තම් වෙනත් කෙනෙක්ද තිරිසන් සතෙක්ද ආදි වශයෙන් ඒවා තීරණය වෙන්නේ ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක හේතුවෙන්. ඒ කියන්නේ කර්මපත. මේ ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ලබා දෙන්නේ කර්මපතයන් හින්දා. එතකොට ඒවා අනුව තමයි අපිට යම් යම් දේවල් උරුම වෙන්නේ. අපි දන්නවා සමහර ළමයි ගෙවල් දෙකක් එක්ක උපදින ළමයි ඉන්නවා. සමහර දරුවෝ ව්‍යාපාරික ප්‍රජාවක් එක්ක ව්‍යාපාරයක් එක්ක උපදින අය ඉන්නවා. හරිද? සමහර අයට ඉපදිලා ගෙවල් හදන්න වෙනවා. ඒ ජීවිතේ තමන්ගේ ගේ හදාගන්න වෙනවා. සමහර අයට සමහර ව්‍යාපාරයන් තනිවම පුංචි තැනේ ඉඳන් ගොඩ නගන්න වෙනවා. මේ වගේ එක එක්කෙනාට එක එක්කෙනාට උරුම වෙන්නේ ඒ අයගේ කර්මානුරූපව එක එක දේවල්. එතකොට ඒ උරුම වෙන ආකාරය අනුව සහ එතනින් එහාට ලැබෙන ප්‍රවෘත්ති විපාක ඒක ඉදිරියට අරගෙන යද්දී නොයෙකුත් කරදරකාරී තත්ත්වයන් හෝ නැත්නම් තවත් ඒවා දිනු කරගන්න තවත් සුවදායක තත්යකටපත් වෙන්න ඕන වැඩපිළිවෙලකුත් සකස් වෙනවා සැරෙන් සැරේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලටපත් වෙන්නේ එක එක්කෙනා එක එක්කෙනා ඒ අයගේ තියෙනා වූ ඒ කර්මානුරූපව තියෙන දේවල් අනුව දිනු වෙනවද නැත්නම් මැදදි කඩාගෙන වැටෙනවද ඒ වගේ එක එක දේවල් වෙනවා. ලෝකයේ ඉතින් හැම කෙනෙකුටම වගේ යම් යම් දේවල් උරුම වෙලා තියෙනවා. ඒ උරුම වෙලා තියෙන දේවල් අතර වටිනම දේවල් උරුම වෙලා තියෙන පිරිසක් තමයි සිංහල ජාතිකයෝ කියලා කියන අපි. විශේෂයෙන් සිංහල ජාතිකයෝ කියන අපි. හේතුව තමයි මේ සිංහල කමත් එක්ක පරපටිබද්ධ වෙලා තියෙන ගලවන්න බැරි. හරිද? සිංහල කමත් එක්ක බැඳිලා තියෙන ගලවන්න බැරි ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ එකක් අයින් වුණොත් එකක් විනාශ වෙන ලක්ෂණ තියෙන යම්කිසි අපිට ලැබිච්ච උරුමයක් තියෙනවා. ඒක සිංහල ජාතිකයින්ගේ ලේ මස් ඇට නහර ඇට මිදුළු දක්වාම දුවන එකක්. හැම වෙලෙම බලන්න ඕන අපිට උරුමයක් ලැබිලා තියෙනවා නම් ඒ උරුමය අනාගතයට උරුම කරවන්න මට මේ උරුමය ලබා ගන්න මේ උරුමය ලැබෙන්න මගේ කර්මය හේතු වුණා වගේම මේ උරුමය දීර්ඝ කාලීනව පැවතගෙන මගේ ළඟට එනකන් එන්නට හේතු වුණ බොහෝ දේවල් තියෙනවා. ඒ අතීත මුතුන් මිත්තන්ගේ සහ මේ ආසන්නම
කටයුතු කරපු අයගේ අධික කැපකිරීම. ඉතින් ඒ කැපකිරීම හින්දා මේ පරිසරය ඉතුරුනා. මේ පරිසරය නැත්තම් මේ උරුම වෙන දේ නැත්තම් අපිට කවදාක්වත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ පරිසරය මේ උරුම වෙන දේ නැත්තම් අපිට කවදාක්වත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. කිසිම විදිහකින් මේ මෙවැනි තැනක උත්පත්ති ලැබන්න. මොකද එහෙම පරිසරයක් තිබ්බොත් තමයි එතන අපිට කර්මානුරූපව හරි වැටෙන්න පුළුවන්කම තියෙන්නේ. කොච්චර පින් කරගෙන තිබුණත් මේ පරිසරය රැකිලා නැත්තම් අපිට පරිසරය හැදෙන්නේ නැහැ. උදාහරණයක් මේ කියන්න හදන්නේ අපේ උරුමය කියන්නේ අපිට ලැබිලා තියෙන ප්‍රධානම සිංහල ජාතිකයන් වශයෙන් අපිට ලැබිලා තියෙන ප්‍රධානම වටිනම ඉතා වටිනම මිරකල නොහැකි සමකල නොහැකි උරුමයක් තියෙනවා. ඒක හුඟක් කට්ටිය තේරුම් ගන්නේ නැහැ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඇයි එහෙම කියන්නේ? අපේ පින්වත්නි ජීවිතයක් ජයගන්න ජීවිතයක ඕනෑම ආකාරයක ඕනම ආකාරයක ජයග්‍රහණයක් සාර්ථකත්වයක් වගේම කර්මයෙන් පවා බලපෑම් වෙනකොට ඒ කර්මය පවා ශය කරගන්නට හේතු වෙන්නේ කර්මය පවා ශය කරගන්නට හේතු වෙන්නේ ධර්මානුකූල ජීවිතය. ඉතින් ඔක්කොම දේවල් කොහොමද කර්මය පවා අයින් කරගන්නේ කොහොමද තමන්ගේ ජීවිතය ජයගන්නේ මේ හැම දෙයකටම මූලික වෙන්නේ අපේ හිත මූලික කරගෙන යන වැඩපිළිවෙල. හිතක් සකස් කරොත් ජීවිතය සකස් වෙනවා. ඒක මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හිතක් සකස් කරොත් ජීවිතය සකස් වෙනවා. එතකොට හිත සකස් කරගන්න බැරි වුණොත් හිත අයාලේ යනවා. උන්මත්තක මිනිස්සු ඔළුව හැරෙන්නේ වම් පැත්තටද ඒ පැත්තට යනවා. එදා දවසට ඔළුව හැරිච්ච අතේ හිස ඉබාගාත යනවා කියලා කියන්නේ හිස හිස් ලූලූ අත දුවනවා වගේ. මේ ලෝකේ තමන්ගේ ඇතුළාන්තයෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව ඒ ඇතුළාන්තයෙන් එන ආවේගයට පිළිතුරු සපයමින් වේගවත් ගමනක යෙදිලා ඉන්නවා මේ කියන බොහෝ දෙනා ලෝකේ ඉන්න මිනිස්සු. හිත තමන්ට අවශ්‍ය කරන විදිහට යම් වැදගත් වැඩක් කෙරෙන විදිහට සකස් කළ යුතු තියෙනවා. කරන්න බෑ ඇත්තටම අපිට හිත සකස් කරගත්තේ නැත්නම් අපි දන්නවා යම් කිසි වැඩක් ඉවර වෙනකම් කරගෙන යන්න යම් කෙනෙකුට විශාල මේ පුහුණුවක් ඕනේ මානසික. මොකද හිත වැටුනොත් කිසි දෙයක් කරගන්න බෑ. යම් ඕනම දෙයක් යම් ක්‍රියාකාරීත්වයක් තියෙන නියමයන් සහිත. මොනවද නියමයන් කියලා කියන්නේ? නීති තියෙන මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන ක්‍රියාත්මක භාවයක් තියෙන ක්‍රියාවලියක් තියෙන යම් කිසි ක්‍රියාවලියකට ක්‍රියාත්මක වෙන. දැන් වැස්ස වහින්නේ ඒක යම් කිසි චක්‍රීය දෙයක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ වැස්ස කියන එක ඇති වෙන්න හේතු සකස් වෙන්න ඕනේ. ඒක ක්‍රියාවලියක්. ඒ අනුව වාතයේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙන්න ඕනේ. එක්කෝ ඒකේ උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ නැත්නම් බොහොම ඉහළට ගමන් කරන්න ඕනේ. ඒ කුමන හෝ කාරණාවක් හින්දා මේක ඝනීභවනය වුණොත් ඒ වාතයේ තියෙන ජල වාෂ්ප ඔක්කොම වතුර විදිහට පල්ලෙහාට වැක්කිරෙනවා. ඉතින් ඒකට කාරණා සහිතයි ඒක ක්‍රියාවලියක්. එන්න ඒ වගේ මේ ස්වභාව ධර්මයේ තියෙන සමහර ක්‍රියාවලීන් වල හේතු දැනගත්තොත් ගින්දර කියන්නේ ක්‍රියාවලියක්. ගින්දරෙන් අපි ෂෝක් එකට ප්‍රයෝජන ගන්නවා අපූර්වට. ප්‍රයෝජන ගන්නවා පුච්ච ගන්නේ නැතුව. භයානකයි ගින්දර කියන්නේ පිච්චෙන දෙයක්. නමුත් පුච්ච ගන්න නැතුව වැඩ කරගන්නේ අඩු වැඩි කරගන්න දන්න හින්දා. ඒ ක්‍රියාවලියේ ස්වභාවය දැනගත්ත ගමන් ඒ ක්‍රියාවලිය පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. නැති කරගන්න කළ යුතු දේ මේකයි, ඒක නැති කරගන්න කරගෙන යන මාර්ගය මේකයි. මේ විදිහට මේවා මේ හිතේ ක්‍රියාකාරීත්ව ස්වභාවය අවශ්‍ය කරන ප්‍රබල සිතුවිලි ඇති කරගන්න ආකාරය, අනවශ්‍ය ඒවා නැති කරගන්න ආකාරය, මේ වගේ බොහෝ දේවල් අපි දැනගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. කොයි විදිහකින්ද අපේ පැත්තට මේ නිර්මාණයන් සිද්ධ කරගන්නේ කියලා ඒ හැම දෙයක්ම හොයාගන්න යම් වෙහකින් නැති වුණොත්, එහෙම ක්‍රමවේදයක් නැති වුණොත්
එහෙම හොයාගන්න පේන තෙක් මානකවත් දන්න කෙනෙක්වත් නැත්තම් මේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන තේරුම් ගන්න අවශ්‍ය කරන කරුණු හොයාගන්න මූලාශ්‍ර මොකුත් නැත්තම් අපි හරීම අසරණ වෙනවා මේ උපකරණයත් එක්ක හරියට බොහෝ සංකීර්ණ ක්‍රියාවලීන් තියෙන බොහොම සංකීර්ණ ආකාරයට ක්‍රියාත්මක වෙන අපූර්ව වැඩක් ගන්න පුළුවන් යම්කිසි මැෂින් එකක් කියලා හිතන්න ලොකු වැඩක් ගන්න පුළුවන් ලොකු මැෂින් එකක් තියෙනවා මේකේ ක්‍රියාකාරීත්වය මේකේ මේක ක්‍රියාත්මක කරන ආකාරය බොහොම සංකීර්ණයි කව උපදේශ පත්‍රිකාව නැති වෙලා නම් මේ මැෂින් එක පණ ගැන්වුව වෙලාව ඉඳන් ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කවුරුවත් දන්නේ නැත්තම් මේ මැසිමත් එක්ක අපි අතරමං වෙනවා හිතිච්ච හැටියට ඒකේ තියෙන ක්‍රියාත්මක කරන උපකරණ තියෙනවා එක එක ස්විච් තියෙනවා ඒවා කැමැති විදිහට යම් කිසි කෙනෙක් එබුවොත් එහෙම මහා විනාශයක් වෙන්න පුළුවන් මේ මැෂින් එක විනාශ වෙලා යන්න පුළුවන් ඒ වගේ ඉතා සංකීර්ණ මැසිමක් තමයි අපේ හිත කියලා කියන්නේ එන්න ඒක තේරුම් ගන්න නැතුව පාවිච්චි කරන්න ගියොත් ගොඩාක් අනර්ථයන් වෙනවා ඒක තමයි හිරේ විලංගු වැටිච්ච කට්ටිය ඉන්නවා ඒ වගේම තමන්ගේ ජීවිතය මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගත්ත සුරා පානයට ඇබ්බැහි කරගත්ත සල්ලාලකමට ඇබ්බැහි වෙච්ච ජීවිතය ජය ගන්න පුළුවන්කමක් නැති තත්ත්වයකට පත් වෙච්ච බොහෝ දෙනා ඉන්නවා ඒ විතරක් නෙවෙයි හැමදාම පීඩණයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන ඔය කිසි වැරද්දක් කරන්නේ නැති වුණත් පීඩිත ජීවිත සකස් වෙච්ච අපූර්වට කලමනාකරණය කරගෙන සකසරුවම්ම තමන්ගේ පරිසරයේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියදී හැම දෙයක්ම පටලගෙන හැම පැත්තකින්ම පටලගෙන කටයුතු කරන යම් කිසි පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස් ඒක රාසි වෙලා සිද්ධ වෙනවා සිද්ධ කරන්ඩ තමන්ගේ ජීවිත සකස් කරගන්න වැඩපිළිවෙල හොයාගන්න. ඉතින් එහෙම මේ ඒ තමයි ඒ හිත පාලනය කරන ක්‍රමවේද දන්නේ නැති හින්දා තමයි ඒ වගේ ආට ඒ වගේ දේවල් වෙන්නේ. ඒක හින්දා අපි බලන්න ඕනේ අපිට මේක ලැබිලා තියෙනවා ගවේෂණශීලීව තමන් ගැන හොයාගන්නත් තමන්ව නිවැරදි කරගන්නත් හැම මොහොතකම අවශ්‍ය කරන ධර්මය ලැබිලා තියෙනවා. එහෙනම් සිංහල ජාතිකයන් විදිහට අපිට උරුම වෙලා තියෙන එක දෙයක් තමයි මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. මේක අපිට උරුම වෙන්නේ දෙමව්පියන්ගෙන් ඒ වගේම පාසලෙන් ඒ වගේම යාළුවන්ගෙන් වැඩිහිටියන්ගෙන් මේ හැම කෙනෙක්ගෙම පුංචි කාලේ ඉඳන් මේ උරුමය අපිට ලැබෙනවා කියලා කියන්නේ අපේ හිතේ බය උපදිනවා ශ්‍රද්ධාව උපදිනවා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අන් අයගේ ක්‍රියාකාරකම් සහ වචන හින්දා විශේෂයෙන්ම අපිට හොඳට මතකයි පුංචි කාලේ අපේ ඥාතීන් වැඩිහිටි ඥාතීන් අපේ සීයලා ආච්චිලා අම්මලා තාත්තලා අපිව ලං කරගෙන මහා බෝධිසත්වයන් වහන්සේගේ චරිත පිළිබඳව කියලා දෙනවා. ඒ කියලා දෙන්නේ බොහෝම සංවේදීව. බෝධිසත්වයන් වහන්සේ හැමදාමත් තමන්ගේ පිරිසට නායකත්වය දෙමින් සංවේදීව ඉතාම ලොකු වීර වික්‍රම සිද්ධ කරනවා. තැන්ට සුදු නුවණ පාවිච්චි කරමින් අදිෂ්ඨාන ශක්තිය ඉවසීමේ ශක්තිය වීරය ප්‍රඥාව ඒ වගේ බොහෝ ගුණයන් භාවිතා කරමින් ඉතාම ඉහළ කර්තව්‍යයක් සිද්ධ කරනවා. එතකොට බොහෝ දෙනෙක් අපහසුතාවයන් වලට පත් වෙලා හිටිය බොහෝ දෙනෙක් ගැලවෙනවා. අවසාන ප්‍රතිඵලය ලැබෙනකොට හැම පැත්තකින්ම ප්‍රීතිකෝසා නැගෙන ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ නායකත්වයත් එක්ක. ඒතර මේ නායකත්වයත් එක්ක මේ ලැබෙන දේවල් ලැබෙනවා කියලා මෙන්න මේ විදිහට මේ පිරිසව මේ ඛේදවාචකයෙන් ගලවගත්තා ආදි වශයෙන් මේ බෝධිසත්ව කතා පුංචි හිත්වලට ඇතුල් කරනකොට ඒව බොහොම සංවේදීව මට මතකයි අපේ සීයලා ඒව කියලා දෙනකොට මේ එයට ඇඬෙනවා. ඉතින් පුංචි අපි බලාගෙන ඉන්නේ මේක කියලා දෙනකොට සීයාගේ කට දිහා ආච්චිගේ කට දිහා අම්මගේ තාත්තගේ කට දිහා මූණ දිහා ඒ මූණේ ඉරියව් ඒ මූණේ ඇති වෙන සංවේග ඒවා දැනෙනකොට බෝධිසත්වයන් වහන්සේ කියන්නේ අපේ හිතේ වීරයෙක් වගේ
මහාවීරයෙක් වගේ අදහසක් ඇති වෙනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහාවීර කියන අදහස ඇති වෙන්නේ පුංචි දරුවෙක් තුළ. පුංචි දරුවන්ගේ මනස තුළ එවැනි දේවල් ඇති කිරීමෙන් තමයි ශ්‍රද්ධාව නිර්මාණය කරන්නේ. ඒක තමයි අපිට ලැබිච්ච උරුමය. එදා පළවෙනි වතාවට සතෙකුට හානි කරන දවසේ ඒක අත්දැකීමක් වුණාට ඒ අත්දැකීම කියන්න ඕනේ. අර පෞද්ගලික වුණාට ඒ පෞද්ගලික දෙයක් කිව්වට කමන්නේ නැහැ. මේ උරුමය ලැබෙන හැටි මේක උරුමයක් බව තේරුම් ගන්නේ නැහැ අපි. මට මතකයි මං කටුස්සෙකුට ඉස්සෙල්ලාම ගලක් ගහපු දවසේ මගේ මුත්තා මොකද කරේ මාව අල්ලගෙන ඇදගෙන මේ අත්බාහුවෙන් අල්ලගෙන ඇදගෙන ගෙදර ඇවිල්ලා මට දඬුවම් කරේ මොකක්වත් නැහැ. ගෙදර ඇවිල්ලා මොකද කරේ බොහොම හිමින් කියන්න පටන් ගත්තා පුතේ මෙහෙමයි ඔයාගේ අතක් කඩනවා නම් කකුලක් කඩනවා නම් ඔයාට සලකන්න කී දෙනෙක් ඉන්නවද ආච්චි අම්මා ඉන්නවා අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා සහෝදරියෝ ඉන්නවා මේ ඔක්කොමලා එකතු වෙලා ඔයාගේ ළඟට ඇවිල්ලා ඔයාට උනද කියලා බලලා ඔයාට කළ යුතු දේවල් කෑම කවලා ඔකෝම ඔයාගේ කැතකුණු අත ගාලා මේ සියල්ල සිද්ධ කරනවා ඔයාගේ කකුලක් කඩනවා නම් අතක් කඩනවා හැබැයි අර කටුසු පැටියාට යම් විදිහකින් අර විසි කරපු ගල වැදුන් නැති එක හොඳයි වැදුනා නම් එයාගේ අතක් කැඩෙනවා කකුලක් කැඩෙනවා එයාට ඇවිද ගන්න බැරි වෙනවා කන්න බැරුව යනවා එයාට ඇවිද ගන්න බැරි වෙන ළඟ ඉන්න කූඹි ඇවිල්ලා කන්න පටන් ගන්නවා කඩි ඇවිල්ලා කන්න පටන් ගන්නවා පන පිටින් එයා දඟලනවා එයා බොහොම වේදනාවෙන් දඟලනවා කකුලේ වේදනාව එක පැත්තකින් බඩගින්න එක පැත්තකින් මේක පුංචියට හිටිය මගේ ඇස්වලට කඳුළු එනකන් ඇඬෙනකන් මේ කාරණාව කිව්වා හිතන්න කොච්චර විද්‍යාත්මකද කියලා පින්නත් නේ මේක තමයි මාලා තුරුමය අපි ලැබිච්ච අපිට ලැබිච්ච උරුමය ඒ කාගෙන්ද වැඩිහිටියන්ගේ බුද්ධ ධර්මයට අනුව අපි තුල ඉපදිය යුතුව තියෙනවා පානාති පාතා වේරමණී කියන සිතුවිල්ල පානාති පාතා වේරමණී කියන්නේ චෛතසික ධර්මයක් ඒකට කියන විරති චෛතසිකයක් කියලා ඒක උපදින්න ඕනේ ඒක නිකන් උපදින්නේ නැහැ ඒක උපදින්නේ අතීත භාවිතය අතීතයේ අපිට ලැබිච්ච දැනුම අතීතයේ අපිට හම්බෙලා තියෙන දේවල් අනුව තමයි මේවා උපදින්නේ. ඒක උරුම වෙලා තියෙන දෙයක්. දැන් බලන්න එදා අපේ අතීතයෙන් ආපු පාණාතිපාතා වේරමණී කියලා කියන සිතවිල්ල උපදවන ක්‍රමවේදය මට ලැබිච්ච අපූර්ව. හරිද? ඒ සිතවිල්ල උපද්දවන ක්‍රමවේදය ලැබිච්ච අපූර්ව කොච්චරක්ද කියලා බලන්න ඒක තමයි අපේ උරුමය මගේ උරුමය ප්‍රාණඝාත අදත්තාදන ඉතින් අපි බලන් ඉන්නවා අපේ වැඩිහිටියා ක්‍රියාත්මක වෙන හැටි මං හිතන්නේ දහස් වාරයකට වැඩිය ඇහිලා ඇති පුංචි කාලේ මේ වැඩිහිටි අය සැරෙන් සැරේ එක එකනත් එක කතා කරනකොට කියනවා පාරේ බැහැලා හිඟා කෑවත් හොරකමක් නම් කරලා ජීවත් වෙන්න අදහසක් නැහැ. හොරු ගැන කතා කරපුවාම හොරකම් කරන අය ගැන කතා කරපුවාම ඔය යාළු මිත්‍රාදීන් ඇවිල්ලා ඉතින් අපිට ඇහෙනවා අපේ වැඩිහිටියත් එක්ක තාත්තලත් එක්ක සීයලත් එක්ක කට්ටිය සාකච්ඡා කරනවා කතා කරනවා ඇහෙනවා. ඔය වචනේ කම් පසාරු වෙලා යනකම් ඇහෙනවා කියන්නේ මාලත් උරුමයක්. මගේ අතින් කර්ම පතයක් සිද්ධ වෙන්නේ නැති වෙන මානසිකත්වය සකස් වෙනවා ඒ කෙරෙන්නේ. කාමයේ වර්ධව හැසිරෙච්ච මිනිස්සු ගැන මහා පිළිකුලෙන් නිවෙස්වල කතා කරනවා තිරිසන් සත්තු වගේ කියලා. ඒ අයට ලැබෙන ආදීනවයන් ගැන දැන් ඉතින් මේ වගේ වැරද්දක් වුණාට පස්සේ මෙයාලට සසර අපාය යන්න වෙන හැටි ගැන අපාය ගැන නිබඳව කතා කරනවා. දිව්‍ය ලෝක ගැන කතා කරනවා. සකදේවෙන්ද්‍රය ගැන කතා කරනවා. හරිද? එතකොට ඒ වගේ දේවල් ගැන නිවෙස්වල හරියට කතා කරනවා. එක 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 අවස්ථාවල പ്രേත භූත අසුර ආදී තම പ്രേත වස්තු විමාන වස්තු වල තියෙන කාරණාත් ජනප්‍රවාදයේ ආකාරයට කතා කරන පින්නත් මේ වගේ කතා කරනකොට පුංචි මනසට මේ ලෝකය ගැන තේරෙන්න පටන් ගන්නවා. එතකොට කියනවා 6 4 තේරෙනවා කියලා. දිව්‍ය ලෝක 6ත් අපාය 4ත් ගැන තමයි 6 4 කියන වචනේ එන්නේ. 6 4 තේරෙන වයසට ආවා කියලා කියන්නේ හොඳ නරක තේරෙන වයසට ආවා කියලා කියන්නේ අපාය ගැන දිව්‍ය ලෝක ගැන හොඳින් දන්න කෙනෙක් බවට පත් වුණා කියන එකයි. අන්න ඒ තමයි කර්මපතයන් සිද්ධ වෙන්නේ නැති විදිහේ මානසිකත්වයක් ලැබෙන පරිසරයක් මට උරුම වෙලා තියෙනවා.
අන්න ඒ උරුමය අපේ දරුවන්ට ලබා දිය යුතු තියෙනවා ටික 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 මේවා අඩු වෙලා ගිහිල්ලා දිව්‍ය ලෝක ගැන කතා කරන ඒවා අපාය ගැන කතා කරන ඒවා විපාක ගැන කතා කරන ඒවා සහ අවිහිංසාව ගැන කතා කරන ඒවා බොහෝ විට අපේ පරිසරවල දැන් සිද්ධ වෙනවා අඩුයි ලොකු වැරද්දක් වෙමින් තියෙනවා පින්නත් නේ ඒ තමයි ලොකු වැරද්දක් වෙමින් තියෙනවා අන්න ඒ තමයි හැම තැනකම වාගේ මේ වර්තමානයේ ධර්මය පිළිබඳව කතා කරන ස්වභාවයන් අඩු වෙලා ලොකුම වැරද්ද තමයි උරුම වෙච්ච දේ උරුම කරන්න අමතක වෙන හොගක් අයට තමන්ට උරුම වෙච්ච දෙයක් තියෙනවා නම් ජීවිතයේ අන්න ඒ උරුම වෙච්ච දේ අන්න අයට උරුම කර දෙන්නට හැම වෙලේම උරුම වෙච්ච දේ උරුම කරලා දෙන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ හැම නිමේෂයකම අපි දැඩි ප්‍රයත්නයකින් දැඩි වීරයකින් කටයුතු කරන්න ඕනේ මේ උරුම වෙලා තියෙන දේ අන්න ඇයට උරුම කරන්නට එහෙම නැත්නම් මේ ශාසනයවක්වත් අඩුම ගානේ ජාතියවක්වත් පවතින්නේ නැහැ ලෝකයක් හැමුවේ ආඩම්බරෙන් නැගිහිරින්න පුළුවන් වෙන්නේ අපිටම ආවේනික යම් යම් රටාවන් යම් යම් උරුමයන් තියෙනවා නේද මොකද ඔක්කොටම පොදුවේ තියෙන දේවල් කාටත් තියෙනවා කවුරු හරි පුදුම වෙන්නේ ඒ කෙනාට අදාළව මොන හරි අපේ ගෙදරකට ආපුවාම මම තනියම අනිත් අය නොකරපු මොන හරි දෙයක් කරලා තියෙනවා නම් ඒක පෙන්නපුවාම මොකද වෙන්නේ ඒක පෙන්නපුවාම අනිත් අය පුදු වෙනවා මේ කරලා තියෙන දේවල් කියලා තමන්ට ආවේනික තමන්ට අනන්‍ය වූ යමක් තියෙනවා නම් ඒක තමයි අපිට තියෙන අයිතිය අපිට තියෙන උරුමය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පෝෂණය වෙච්ච අපේ ජාතියට ඒ වගේ උරුම වෙච්ච දෙයක් තියෙනවා ඒකට කියන සංස්කෘතිය කියලා හරි ඉතින් එහෙනම් අපිට උරුම වෙච්ච සංස්කෘතිය තුළ තියෙන්නේ ඒක සමාජ සංස්ථාවක සම්මත වශයෙන් ඒ කියන්නේ හිතලා සම්මත කරගත්ත දේවල් නෙවෙයි සමාජ සංස්ථාවක යම් කිසි සම්මුති ඇති වෙලා තියෙනවා මේ දේවල් මෙහෙමයි මෙහෙමයි කියලා අන්නේ සම්මුතියන් වලට අනුව කටයුතු කරනවා කවුරුවක්වත් කොතනකවත් නීතියක් වශයෙන් නැති මේ සම්මුති ඕනෑ තරම් තියෙනවා සමාජය දිහා බලපුවාම ඕන තරම් තියෙනවා ඉතින් ඒ තමයි ඒ සමාජ සංස්ථාව තුළ සකස් වෙන සංස්කෘතිය කියලා කියන්නේ ඒ සංස්කෘතික බලපෑම පුද්ගලයාට තමන්ගේ ජීවිතය සකස් කරගන්න බොහෝම ප්‍රබලව බලපානවා සංස්කෘතියෙන් එළවෙන තර්ජනය තුලාන්ත තර්ජනයක් එළවෙන සංස්කෘතියෙන් ඒක පුද්ගල ජීවිතයට තද බල බලපෑමක් කරනවා ඒ ජීවිතය නිරවුල් කරන්න ඉතින් ඒ ප්‍රබල බලපෑම කිසිම විදිහකින් උල්ලංඝනය නොකරන මට්ටමකට මානසිකත්වයන් සකස් වෙන්න ඕන පරම්පරාවෙන් පරම්පරාවට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලිච්ඡවී රජ දරුවන් නැත්නම් ලිච්ඡවී රාජ්‍ය ගැන මගධ රජුරවන්ට අජාසත් රජුරු ඇවිල්ලා විමසනකොට මේ රාජ්‍ය කොහොමත්ම යටත් කරන්න බෑ කියලා මගධ අමාත්‍යවරයාට දුන්න උත්තරේ තමයි ආනන්ද හාමුදුරන්ගෙන් අහන බුදුරජාණන් වහන්සේ අර අපරිහානීය ධර්ම තාමත් තියෙනවද ලිච්ඡවීන් තුල කියලා. එතකොට ලිච්ඡවීන් සඳහන් කරන්නේ ආනන්ද හාමුදුරුවෝ ලිච්ඡවීන් ගැන සඳහන් කරන්නේ තාමත් තියෙනවා. ඒ ලිච්ඡවීන්ට කියලා දුන්න අපරිහානීය ධර්ම තාමත් තියෙනවා නම් මගධ ඇමතියාට කියනවා මේ රාජ්‍ය පරද්දන්න බෑ කියලා. ඒකේ තියෙන එක කාරණාවක් තමයි අතීතයේ පනවපු දේවල් අතීතයේ ඒ ජාතියට අනන්‍යව තියෙන දේවල් උල්ලංඝනය කරන්නේ කියලා. මොකද එතකොට තමයි මේ කණ්ඩායමක් නොපිරී යන්නේ. එතකොට අපිට බෞද්ධ සංස්කෘතියක් සිංහල බෞද්ධ සංස්කෘතියක් සකස් වෙලා තියෙනවා. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය උස්සගෙන අනිත් අයට නිඳා කරන්නවත් ජාතිවාදීව
අන් අයට හිරිහැර වෙන විදිහට කටයුතු කරන්නවත් නෙවෙයි සිංහල බෞද්ධ සංස්කෘතියක් අපි උරුම කරගෙන තියෙන්නේ. කාටත් තියෙන සංස්කෘතියක් කාටත් තියෙන ජාතියක් ආගමක් උරුම වෙලා තියෙනවා නම් ඒවා රැකගන්න ඒවා දියුණු කරගන්න හැමෝම උත්සාහ කරන අතරවාරේ අන් අයට ගෞරව කරන්න ඕනේ. මේක මේ සිංහල කියලා කතා කරන්න බෑ බෞද්ධ කියලා කතා කරන්න බෑ මේක ශ්‍රී ලාංකිකයි කියලා කියන්නේ අපි සංකල්ප හරියට හදාගන්න ඕනේ. ලාංකික අනන්‍යතාවයකින් යුක්තව කටයුතු කරද්දී එහි තුල බොහෝ අදහස් තියෙන බොහෝ ජාතීන් ආගම් ඉන්න පුළුවන්. ඒ අයගේ තනි තනියම දියුණුව අපි පවුලේ 6 දෙනෙක් ඉන්නවා නම් 6 දෙනා තනියම දියුණු වෙන ගමන් පොදුවේ පවුලේ කටයුතු ටිකත් කරගන්න ඕනේ. 6 දෙනත් වෙන වෙනම දියුණු වෙන්න ඕනේ. ඒ වගේ ඉන්න ජාතීන් ඒ අය ලෝකෙට සාපේක්ෂව දියුණු වෙන්න ඕනේ. ඒ අතරවාරේ සමස්තයක් වශයෙන් එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. හැබැයි මෙහෙවන පිරිසක් ඉන්න ඕනේ. මෙහෙවන්න අය හැමදාමත් නිවැරදිව ඒ මෙහෙවීම කටයුතු සිද්ධ කරන්න ඕනේ. එහෙනම් අපිට උරුම වෙලා තියෙන දේවල් බොහෝමයක් තියෙනවා. ඒ අතරේ ප්‍රධානම දේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය සහය ධර්මය තුලින් කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච සංස්කෘතිය. මේවා උල්ලංඝනය නොකර කටයුතු කරන්න අපි වග බලා ගන්න ඕනේ. හරිද? පුරුෂයන් මූලික වෙලා කටයුතු කරන සමාජය ගැන පිළිකුලෙන් කතා කරනවා කියලා ඒක පිළිකුල් කළ යුතු දෙයක් තමයි. හැබැයි ඒක පහත් ආකාරයකට තියෙනවා. සමහර රටවල් තියෙනවා ලෝකයේ යම්කිසි පුරුෂයෙක් හදිසියේ මියපරලෝ ගියොත් එහෙම ස්ත්‍රිය ඒ ගිනිගොඩට පනින්න මට්ටමටම සමහර සංස්කෘතියෙන් සකස් වෙලා තියෙනවා. ඒවා බොහොම පහත්. අපේ ලංකාව පුරුෂ මූලිකව කටයුතු කරනවා කියලා චෝදනා කළත් පුරුෂ ආධිපත්‍යයක් තියෙනවා කියලා යෝජනා කරත් හිමින් සැබෑම තත්ත්වය මොකක්ද කියලා හැරිලා බලන්න නිබඳව ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් සිංහල ජාතිකයන් තම ස්ත්‍රියට තම ස්වාමි දියණියට අසාමාන්‍ය ගරු කිරීමක් තියෙන රටක් බව හොඳට බැලුවොත් හොඳට තේරෙනවා. අතීතය අරගෙන බැලුවොත් ඒක ගෞරවණීය තත්ත්වයක්. තමන්ගේ මව් හා සමකොට තමන්ගේ සහෝදරිය හා සමකොට විශේෂයෙන් මව් හා සමකොට සලකන ස්වභාවයක් යුතුකම් සියල්ල සිද්ධ කරන ස්වභාවයක් ගෞරවණීයව ඉතා ගෞරවණීයව සිද්ධ කරන ස්වභාවයක්. එය ගැඹුරු සම්බන්ධතාවයක්. ඒ දෙපළ අතර ගැඹුරු සම්බන්ධතාවයක්. ඒක බොළඳ හිතා බොළඳ එකක් නෙවෙයි පිනත් නේ. තම තමන්ට එකිනෙකා සහයෝගයෙන් ජීවත් විය යුතුයි කියලා කියන ඉතාම ගැඹුරු ගෞරවණීය ඉතා ඉහළ ගෞරවයක් සහිත සම්බන්ධතාවයක් සිංහලෝවාද සූත්‍රයට අනුව බිහි වෙලා තියෙන සංස්කෘතියක් අපිට තිබුණා තාමත් තියෙනවා. නමුත් ඒක මේ සියවසට ගැලපෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්කම නැහැ. එදත් ආර්ථිකයට ස්වාමි දියණිය උදව් කරා නිවසේ හරි ඉඳගෙන. අද රැකියාවකට ගිහිල්ලා හරි උදව් උපකාර කරනවා. එදත් සමගි සම්පන්නව කටයුතු කරා. නමුත් මේ ගෞරවණීය තත්ත්වයට හානියක් කරගත්තේ නැහැ. ඒ අයගේ යුතුකම් හරියට දැනගත්තා. හරිද? නිවසක තියෙන පියාට අයිති වගකීම් පියතුමා සිද්ධ කරන අතරවාරයේ මවට අයිති වගකීම් මවතුමිය සිද්ධ කරා දරුවන්ගේ අගෞරවයට පාත්‍ර වෙන්නේ නැති වෙන්න. මේ ඔක්කොම උරුම උනේ බුදුරජාන් වහන්සේගේ ධර්මයෙන් ලැබිච්ච ආභාසයත් එක්ක හැදිච්ච සංස්කෘතියෙන් හින්දා. නිවසේ සියලු දෙනා එක්වර පන්සිල් සමාදන් වෙන්න, එක්වර බුදුන් වඳින්න සිරිතක් කොටගෙන තිබුණා. එක්වර දෙමෝපිය වන්දනාවක් සිද්ධ කරන්න සිරිතක් කොටගෙන තිබුණා. බෞද්ධ නිවසක එවැනි ලක්ෂණ තිබුණා. ඉතින් ඒ ඔක්කොම අපිට උරුම වෙලා තිබ්බ හින්දා ඒ උරුමයන් අපිව නිවැරදි කරා. ඉතින් එහෙම සංස්කෘතියක් කවුරුත් නීතියක් දාලා හදපු සංස්කෘතියක් නෙවෙයි. බෞද්ධ සංස්කෘතියක බලපෑම අපිට හැමදාමත් තිබුණා තාමත් තියෙනවා. ඒවා සමහර වෙලාවට උල්ලංඝනය කිරීම සිද්ධ වෙනවා. වැඩිපුර උල්ලංඝනය කරන එතකොට අපිට වෙන්නේ මොකක්ද? අඳින ඇඳුමේ ඉඳලා එවැනි ආකාරයක අපිට පවත්වගෙන ආපු අපේ අනන්‍යතාවයට හානි වෙන විදිහට සිද්ධ කරන්නා වූ හැසිරීම් නිසා වෙන්
ජාතියක් වශයෙන් ලෝකයේ ඉදිරියේ තියෙන අනන්‍යතාවය දිය වෙලා යනවා. බලන්න බොහෝ මෑත කාලිනව දියුණු වෙච්ච රටවල් තියෙනවා. මෑත කාලිනව එක පාරටම වගේ දියුණුවටපත් වෙච්ච රටවල් තියෙනවා. ඒ බොහෝ රටවල් දියුණුවටපත් වෙන්නේ එයාලට අනන්‍ය වූ එයාලගේ තුල තියෙන ප්‍රතිපත්තිය දීර්ඝ වශයෙන් කාලයක් තිස්සේ පාවිච්චි කරපු ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැතුව ජාතික වශයෙන් යම් ප්‍රතිපත්තියක් තුල රැඳිලා ඉඳලා තමයි මේ දියුණුවටපත් වෙන්නේ. අපි මිශ්‍ර වුණොත් එම හැම තැනක් එක්කම මට මෙහෙම කියන්න එක එක පාට වතුර තියෙනවා. අපි හැම සායම් හදලා තියෙනවා. ඒවා තැන් තැන් වල තියෙනවා. එක තැනක විතරක් අනිත් වටේ පිටේ තියෙන ඔක්කොම වෙනත් පාට තියෙන ද්‍රාවණයන් මේ අනන්‍ය වූ පාට තියෙන තැනට ටික එන්න පටන් ගත්තොත් ටික වෙලාවකින් ඒ තිබුණ පාට අර අනිත් පාට හිඳ වැහිලා යනවා. හරි. අන්න ඒ වගේ ලෝකයේ එක එක ජාතීන් ඉන්නවා. ඒ අයට වෙන වෙනම පාටක් තියෙනවා. අනිකුත් පාට ඇවිල්ලා මේ තියෙන පාට යට කරවුවොත් මේ පාට අතුරුදහන් වෙනවා වගේ අපේ රටේ තියෙන සංස්කෘතිය අපිට තියෙන සංස්කෘතිය අපිට තියෙන උරුමය කැඩෙන ආකාරයට බටහිර සංස්කෘතීන් අනවශ්‍ය ආකාරයට අපි වැළඳගත්තොත් මොකද වෙන්නේ? අපේ අනන්‍යතාවය නැති වෙලා ජාතියක් වශයෙන් වඳ වෙලා යනවා. නැත්තරම නැති වෙලා යනවා. ඒ මොකද මෙහි ජාතියක් වශයෙන් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එබැවින් දැනටත් ආහාර පාන වර්ග පවා නොයෙකුත් ජාතීන් වලට ආවේනික ආහාර පාන වර්ග තියෙනවා ලෝකේ. ඒ අය ඒවා ලෝකෙට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා දැනටත් මේ ලංකාවේ විවිධ රටවල් වල නම් වලින් ආපන ශාලා තියෙනවා. හරිද? විවිධ රටවල් වල නම් වලින් ආපන ශාලා තියෙනවා. ඒ වගේ තියෙන්නේ ඒ අයට ආවේනික කෑම. අපේ වැඩි දෙනෙක් බලන්න අපිට ආවේනික ආහාර පාන තිබුණා අතීතයේදී. ඒවා බොහොම ගුණවන්තයි. ඒවා බොහොම රසයි වගේම ඒවා බොහොම ගුණවන්තයි දුර්ලභයි දැන්. ඒවා ටික අයින් වෙලා යනවා. ඒවා ලෝකෙට අරගෙන යන්න අපි කටයුතු කරන්නෙත් නැහැ. එහෙම කටයුතු කරන්න පුළුවන්කම තියෙද්දී අපේ අනන්‍යතාවය රැකගන්න නැති ලංකාව තුල ඒක දිය වෙලා යනවා. හරිද? අපේ අපිට උරුම වෙලා තියෙන ආහාර රටාවන්, ආහාර සකස් කරන ක්‍රමවේදයන්, අපිට අදාළව තියෙන නොයෙකුත් තව නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් තියෙනවා අපිට උරුම වෙච්ච අපේ දේවල්. ඒවා අපිම දිය කර හරින ස්වභාවයක් තියෙනවා. එහෙනම් අපේ උරුමය ආරක්ෂා කරගන්නටයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ විතරක් නෙවෙයි, තව වටින දේවල් තියෙනවා. ඒ තමයි යම්කිසි පවුලක අයියා කෙනෙක්, තාත්තා කෙනෙක්, සීයා කෙනෙක් ඒ පවුල් පරිසරයේ ඒ පරම්පරාවේ යම්කිසි ප්‍රබල චරිතයක් බවට පත් වෙන විදිහට කටයුතු කරා නම් ඒ චරිතය ඒ පරම්පරාවටම බලපානවා. ඒ ප්‍රබල චරිතය ඒ හැම කෙනාම නිවැරදි කරන්න විශාල හේතුවක් වෙනවා. එතකොට අන්න ඒ ප්‍රබල ක්‍රියාකාරීත්වයක් තිබ්බ පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරීත්වය ඒ පරම්පරාවට ඒ පවුලට බලපාලා ඒ පරම්පරාව ඒ පවුලේ අනන්‍යතාවය නැත්නම් ඒ අනන්‍යතාවය තුලින් ඇති කරගන්න හැකියාවන් දියුණුවට ඒ පුද්ගලයා හේතු වෙනවා වගේ අපේ ජීවිත ගත්තොත් එහෙම අපිට පුළුවන්කම තියනවා කොයි විදිහකින් හරි අපේ අතීත රටේ වාසය කරපු නොයෙකුත් ව්‍යසනකාරී අවස්ථාවලදී වීරයන් විදිහට කටයුතු කරපු, ජාතික වීරයන් විදිහට කටයුතු කරපු, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු පැවිදි උත්තමයන් වහන්සේලා වගේම ගිහි ප්‍රභූන් ඉන්නවා. ඒ කට්ටිය චරිත ආදර්ශයෙන් යුක්තව රට ජාතිය බේරා ගැනීම සඳහා කටයුතු කරපු.
ඒ අයගේ කැපකිරීම සහිත චරිත කතාව අපිට උරුම වෙලා තියෙනවා. අපි අද මේ විදිහට ලෝකයේ අනන්‍ය ලෝකයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ජාතියක් විදිහට රැකිලා ඉන්නේ අන්න ඒ අයගේ කර්මතින් බව අමතක කරන්නට හොඳ නැහැ. එවැනි අයගේ ජීවිතවලින් අපි ලබා ගන්නා වූ යම් කිසි පන්නරයක් තියෙනවද අන්න ඒ ලබා ගන්නා වූ පන්නරය අපිට ලැබෙන්නේ උරුමයක් විදිහට. එතකොට ඒවා දැන් වර්තමානයේ දරුවන්ට නොලැබෙන්නේ නම් ලොකු උල්ලංඝනය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. අයිතියක් දරුවෙක් ගත්තොත් එයාට අයිතියක් තියෙනවා. එයාට අදාළ සංස්කෘතිය එයාට අදාළ අතීත උරුමයන් හදාරන්න මේ සඳහා තියෙන කඩයිම් වහපු තැනක් තමයි මේ තරගකාරී ශිෂ්‍යත්ව විභාගය. ඒක නිසාවෙන් මොකද වෙලා තියෙන්නේ මේ තරගකාරී තත්ත්වය හින්දා දෙමාපියන්ට සිද්ධ වෙලා තියෙනවා ඒ අතීත උරුමයන් ගැන දරුවන්ට උගන්වන්න අවශ්‍යම වයසේදී ඒවාට පරිබාහිරව අර තරංකාරී විභාගයට අවශ්‍ය කරන සියලු දේ උගන්වන්නටයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හින්දම ඒ ඇත්තන් විශේෂයෙන් දරුවන් අතීතය දන්නේ නැති අතීත උරුමයන් පිළිබඳව අතීත උරුමයන් පිළිබඳව අවබෝධයක් නැති ඒ ජීවිතය නිවැරදි කර ගැනීමට කටයුතු නොකරන මට්ටමකට පත් වෙනවා. ඒක හින්දා හැම වෙලාවකම බලන්න ඕනේ ජීවිතය සාර්ථක කරගන්න નિરાයාසයෙන්ම අපි අපේ පැත්තෙන් හැම කටයුත්තක්ම සිදු කරන්න ගියාම අපේ ජීවිතය සාර්ථක කරගන්නත් අපේ දරුවන්ගේ අපේ අනාගතය උරුම කරගන්න නිවැරදිව ඒ ජාතිය ගොඩනංවන්න අවශ්‍ය නම් අපේ උරුමය ගැන අපි හොයා බලන්න. විශේෂයෙන් බුදු ධර්මය අතීත චරිත කතාවන් ඒ වගේම ගොඩනැගිලි ආදී ගන්නම් කවුරුත් කතා කරනවා. අපිට තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන උරුමයන් පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කරනවා. අපිට උරුමය කියනකොට මතක් වෙන්නේ තොන්නේ ගොඩනැගිලි ටික. එතන විතරක් නෙවෙයි ඊට එහා ගිය වටිනා උරුමයන් අපිට තියෙනවා. ඒ ගොඩනැගිලි වල තියෙන උරුමය හැංගිලා තියෙන්නේ. උස ගොඩනැගිලි තියෙනවා, ස්තූප, දාගැබ්, ඒ වගේ බොහෝ දේවල් තියෙනවා. ඒවා තුළ තියෙන්නේ අතීත ප්‍රෞඩත්වයේ උරුමය. ඒ අතීත ප්‍රෞඩත්වය ඒක උරුම කරගන්න නම් අපි ඒවා තුළ ඒවැනි ඉදිකිරීම් ඇතුලේ තියෙන ඛේදවාචකය තේරුම් ගන්න ඕන. ඛේදනීය කැපකිරීම තේරුම් ගන්න ඕන. ඒ තුළ තිබූ ක්‍රමවේදයන් තේරුම් ගන්න ඕන. සීගිරිය වගේ තැනක් නිර්මාණය වෙනකොට ඒ නිර්මාණය තුළ තියෙන වටිනාකම ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිර්මාණය සිද්ධ කරපු ආකාරය ගැන තේරුම් ගන්න ඕනේ. එහෙම ක්‍රමවේදයන්, එහෙම දියුණුවක්, එහෙම තාක්ෂණයක් අපිට තිබුණ බව අතීතයේදී එක පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථානයක එක්තරා කුටියක් තියෙනවා. ඒ කුටිය සම්පූර්ණ වායු සමීකරණය කරපු කුටියක් හා සමානව සීතලක් තියෙනවා. ඒ මොකද උඩ ඉඳන් ඒ වායුව එන විදිහට සකස් කරලා තියෙනවා කවුළු වගේක්. ඒ කවුළු නිසා මේ කුටියේ සීතල රැඳෙනවා. එක්තරා අරණ්‍ය සේනාසනයක තියෙන කුටියක් මේ. ඒ තාක්ෂණය පිළිබඳව අවබෝධයක් අපේ මුතුන් මිත්තන්ට තිබිලා තියෙනවා. මේ විදිහටයි මේ කුටියේ සීතල ආරක්ෂා කරගන්න රත් වෙන්න තියෙන කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි කියලා. ඉතින් ඒ වගේ බොහෝ දේවල් දැනගෙන කටයුතු කරපු අතීත සංස්කෘතියේ අපිට හම්බෙන ගොඩනැගිලි ආදිය තුළ ඇතුලේ ගැබ් වෙලා තියෙන වටිනාකම් තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕන. කොහොම නමුත් කමන්නේ අපි හැම වෙලේම උත්සාහ කරන්න අපේ දරුවන්ට සංස්කෘතිය, ඉතිහාසය, ධර්මය, ධර්මය තුළින් තියලා ඇති කරගන්න පුළුවන් වටිනාකම්
අපිට අනන්‍ය වූ අපේ ජීවිත නිර්මාණය කරගන්නේ කොහොමද අපිට අනන්‍යතාවයකින් යුක්තව කොහොමද අපි රැකෙන්නේ කියන එක ගැන හැම වෙලාවකම කල්පනාකාරීව කටයුතු කරන්න දරුවන්ව යොමු කරන්න ඕනේ ඒක නිකිරීම පාපයක් අපේ පින්නොත්නේ මොකද ජාතිය වඳවෙමින් යන්නේ ජාතිය වඳවෙමින් යන්නේ ඔලුගෙඩි අඩුවීමෙන් පමණක් නෙවෙයි ඒක භයානක ප්‍රශ්නයක් ඔලුගෙඩි අඩුවීම හැබැයි තියෙන ඔලුගෙඩි ටිකත් ජාතිය දියකර හරින ඔලුගෙඩි නම් ජාතිය දියකර හරින ඔලුගෙඩි නම් ඒ කියන්නේ සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදිලා සිංහල බෞද්ධකම නැතිකරන්න වනසන්න කටයුතු කරන ඒ අනන්‍යතාවය ආරක්ෂා නොකර ගනිමින් විහාරස්ථානයකට පවා යද්දී සිංහලයේ බෞද්ධයෙක් ඇඳගෙන ගිය ඇඳුමක් තිබුණා. තමන් සංකරව කටයුතු කරනවා නම් විශේෂයෙන් බවලත් උදවිය විදිහට තමන්ගේ දරුවන් තමන්ගේ දියණිවරුන් විහාරස්ථානවලට එකතු කරගෙන තමන්ට කැමති විදිහට මේක කරනවා නම් සංස්කෘතිය දියකර හැරීමේ අපිට අනන්‍ය වූ අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් ජාතියක අපි ඉපදිලා ඉන්නවා ඒක දියකර හැරීමේ අපේ උරුමය නැති කිරීමේ කාර්යයට දායක වුණා වෙනවා ඒ පාපයට කරගහන්න එපා සිංහල ජාතිය තියෙන වටිනාකම තමයි ලෝකයේ ඉන්න ජාතීන් අතර බෞද්ධ ධර්මය රැකගත යුතුයි බුද්ධ ශාසනය සුරක්ෂිත කළ යුතුයි බුදුහාමුදුරන්ගේ පණිවිඩය ඉදිරියට අරගෙන යා යුතුයි කියලා වැඩියෙන්ම කකියන ලේ තියෙන කකියන ලේ මස් ඇට නහර දක්වා මේ හැංගීම බැසගත් ජාතිය තමයි එකම ලෝකයේ ඉන්න ජාතිය තමයි සිංහල ජාතිය. ඒක නිසා අපි බොහොම ආදරය කරන්න ඕන අපේ ජාතියට. තේරුම් ගන්න ඕනේ මේක කාලාන්තරයක් තිස්සේ එන දෙයක්. ඒ දේවල් ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන කඩේම විශේෂයෙන් ලෝකයට ගැලපෙන විදිහට ඉගෙන ගන්න අපේ දරුවන්ට ඉන්ටර්නැෂනල් පාසල්වල ඉගෙන ගන්න දරුවන්ට මේ සංස්කෘතිය මේ ආගම පිළිබඳව දැඩි මොකද එයාලා අපි ලෝකෙට නම් සකස් කරන්නේ ලංකාවෙන් එළියට යනකොට එයාලට තමයි වැඩියෙන්ම අපේ අනන්‍යතාවය උගන්වන්න ඕන. ඉතින් ඒවා ගැන කවුරුත් කතා කරන්න ඕන කවුරුත් හිතන්න ඕන කාගේ ජීවිතවලට ඒ දේවල් ඒක රාශි කරගන්න ඕනේ. ඉතින් අපි බොහොම ප්‍රවේශමෙන් අපේ ජීවිතය සකස් කරගමු මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා තමන්ගේ උරුමය රැකගෙන තමන්ට උරුම වෙච්ච උරුමය උරුම කරගෙන අන් අයට ඒක උරුම කර දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ ධර්මය තුළින් ලබා ගන්නා වූ ආභාෂය ලබාගෙන මේ ජීවිතය සාර්ථක කරගන්නත් සසර ජීවිතය සුවපත් කරගන්නත් හැම කෙනෙකුටම උතුම් වූ නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්නටත් මේ සියලුම දේ හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.